උගත මනා ශිල්පය ඔන්ලයින් වලින් inanapiyasa.lk ආයුබෝවන් දුවේ පුතේ අපි අද සාකච්ඡා කරන්නේ ධාරා විද්‍යුතය විද්‍යුතය කියලා කියන්නේ එදිනෙදා ජීවිතයේදී අපට නැතිවම බැරි ශක්ති ආකාරයක් ඉස්සෙල්ලම අපි බලමුද විදුලි ධාරාවක් කියන්නේ මොකක්ද කියලා විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ සන්නායකයක් ඔස්සේ ගලාගෙන යන ඉලෙක්ට්‍රෝන ප්‍රවාහයක්. ඉතින් සන්නායකයක් කියලා කියන්නේ මොකද්ද? සන්නායකයක් කියලා කියන්නේ විද්‍යුත් ධාරාවක් ගමන් කිරීමට ඉඩ සලසා දෙන ද්‍රව්‍යයක්. විද්‍යුත් ධාරාව පිළිබඳ හැදෑරීමේදී ඔබට නිරන්තරයෙන්ම විද්‍යුත් පරිපත නිර්මාණය කිරීමට සහ ඒ පිළිබඳ අධ්‍යයනයට සිදු වෙනවා. ඉතින් විද්‍යුත් පරිපතයක් නිර්මාණය කිරීමේදී වේලි කෝෂ යොදා ගන්න වෙනවා විදුලි බල්බ සන්නායක ස්විචර් වෝල්ට් මීටර ඇමීටර භාවිතා කරනවා විද්‍යුත් පරිපතයක විද්‍යුත් කෝෂයක් පවතිනවා ඒ විද්‍යුත් කෝෂයේ ඍණ අග්‍රයේ සිට ධන අග්‍රයේ තෙක් ඉලෙක්ට්‍රෝන ප්‍රවාහයක් ගලා යන අතර ධන අග්‍රයේ සිට ඍණ අග්‍රය දක්වා සම්මත ධාරාව ගමන් කරන බව අපි දන්නවා ඉතින් මේ සන්නායකයක් ඔස්සේ විද්‍යුත් ධාරාවක් ගමන් කිරීමේදී හෝ බල්බයක් තුලින් විද්‍යුතය ගමන් කිරීමේදී අපට විද්‍යුත් ධාරාව මැන ගැනීමට අවශ්‍ය වෙනවා. එතකොට අපි ඇමීටරයක් භාවිත කරනවා. ඒ වගේම බල්බයක දෙකලවර හෝ සන්නායකයක දෙකලවර විභවාන්තරය මැනීමට අපි වෝල්ට් මීටරයක් භාවිත කරනවා. මෙහිදී වෝල්ට් මීටරය සමාන්තරගතවත් ඇමීටරය ශ්‍රේණිගතවත් සම්බන්ධ කිරීමට ඔබ මතක තබා ගත යුතුයි. ඒ වගේම වෝල්ටීයතාවය සහ ධාරාව අතර සම්බන්ධතාවයක් ඕම් නම් විද්‍යාඥයා විසින් ලොවට ඉදිරිපත් කළා. ඔහු සන්නායකයක උෂ්ණත්වයේ නියත අවස්ථාවකදී එම සන්නායකයේ දෙකලවර විභවාන්තරය ඒ තුලින් ගලාගෙන යන ධාරාවට අනුලෝමව සමානුපාතික බව පැවසුවා. මේ සම්බන්ධයෙන් ඔහු V සමානයි IR සූත්‍රය හඳුන්වා දෙනු ලැබුවා. ඉතින් V සහ I අතර අඳින ලද ප්‍රස්තාරයේ අනුක්‍රමණයෙන් ඔබට ප්‍රතිරෝධය ලැබෙනවා. අපි බලමු දැන් ප්‍රතිරෝධය කියන්නේ මොකක්ද කියලා. සන්නායකයක ධාරාවක් ගමන් කිරීමේදී ඒ සඳහා බාධා පැමිණෙනවා. මෙන්න මේ ඇතිවන්නා වූ බාධාව තමයි අපි ප්‍රතිරෝධය කියලා හඳුන්වන්නේ. ඉතින් ප්‍රතිරෝධය මනින්නේ ඕම් කියන ඒකකයේ. එතකොට මේ පරිපත සකස් කිරීමේදී මේ ප්‍රතිරෝධය සමහර අවස්ථාවලදී පරිපතේක ධාරාව මනාව පාලනය කර ගැනීම සඳහා භාවිතා කරන්න සිද්ධ වෙනවා. මේ ප්‍රතිරෝධය ලබා දෙන්නේ ප්‍රතිරෝධක මගින්. ඔබ මේ වන විටත් දන්නවා ප්‍රතිරෝධක වර්ග රාශියක් තියෙනවා. ස්ථිර ප්‍රතිරෝධක, විචල්‍ය ප්‍රතිරෝධක, ආලෝක සංවේදී ප්‍රතිරෝධක, මෙහි සම්මත සංකේත, මෙහි රූප සටහන් පිළිබඳ හොඳ මතකයක් අපට තිබී. ඉන්ටරැක්ටිව් ක්‍රමයට පාඩම් ඉගෙන ගන්න ඊනන පියසට දැන්ම ලොග්වන්න. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිපන් වෙජි ක්‍රැකර්. ක්‍රන්චි වෙජි. උගත මනා ශිල්පය ඔන්ලයින් වලින් inanapiyasa.lk